තු සඳහන් කරනවා මේ දේශීෙන් අය ප්‍රතිව්හ ගත කිරීම පිළිබඳව බොතුමන්ලගේ කැමැත්ත ප්‍රකාශ කරේ එමත්න් චන්දය දුන්නේ. ඒ අදාළ ප්‍රධාන පෙළේ නිලධාරින් සමග සාකච්ඡා කළ සහිට පරිභාහිරයෝ තවත් නිලධාරීන් සමග සාකච්ඡා කරල ගත්තු අදහසුත් එක්ක කියලා. දැන් මේ දේශයනය ප්‍රතිවියවහ ගත කිරීමේදී අර්ථසාධක අරමුදල EPAට කිය මේවැන් තමයි. යම් කිසි ක්‍රමවේදයක් හදල්ලා මේ ප්‍රතිවගත කිරීමට ඇතුල් කලා තියෙන්නේ දැන් ඔබතුන්මල්ලා දන්නවා මංහිතන්නේ බොහොම වෙලාවට මේ ලංකාවේ තවත් මහපරිමාණය අය දේශපාල ගැන් බවා විශාල මුදල් මේ බැංකූලින් අරන්තියනවා එතකොට දැන් ඒ සමහරයගේ බැංකූ පොල්ට දෙන්න තින මුදල් බොල්න අය හැටි කපාහරල තියෙන දැ මේවා විශාල න අය එව නෙවෙයි මේ ගැන ඔබතුමල්ලා රජයට නැත්තන්ගේ අදාළ බලධාරි සමඟ කතා කර නැදද මේවත් අයකර ගත යුතු මේ අහිංසක මිනිස්සුන්ටම පහර ගහන් නැතුූ කියලා මෙහමයි පලමුවෙන් කියන්න ඕනේ මේ කාරණයේදී මේ දේශය නය ප්‍රතිබූහ ගැත කිරීමේ කාරණයේදී අපි සාකච්ඡා කරේ ඒ සම්බන්ධෙන් ඉදිරි පත්ච්ච ය ජෝජනා තුළින් රටේ ජනතාවට සමස්තයක් වශයෙන් හානියක් වෙනවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් පමණයි. එහෙත් ඔබ කියන කාරණය සම්බන්ධයෙන් මං එක ගයි. මේ රටේ කිසියම් හෝ දේශපාලනක්ඥයෙක් හෝ වෙනත් ව්‍යාපාරිකේ. අපි දන්න ව්‍යාපාර කඩා වැටෙනව ව්‍යාපාර පාඩුවෙනවා නමුත් වංච නිකාකාරයට. තමන්ට අයිතියක් නැතිව අනිසියාකාරයට නයමුදලක් අරගෙන ඒ නයමුදල් ගැනීම මත. ඒ බැංකුවකට පාඩුවක් වෙ තියෙනවනන් එම න අයි මුදල් නොගවීම මත යම් කිසි රාජ්‍ය බැංකුවකට බොල්නාය හැටියට පපාහරින්න සිදු වෙලා තියෙනවාවනං අපි. ඒ සම්බන්ධයෙන් අප විරුද්ධත්වය පක්ෂ හැියට අපි මුලයිදම්ම ප්‍රකාශ කරල තියෙනවා. එය වෙනම ගතයුතු කාරණයක්. අපි ඒකයනේ එහෙම කිසි අම්මු හෝ දේශපාලනඥයගේ ඉල්ලීම මත හෝ අවශ්‍යතාවේ මත නයක් ලබාදීමත් වැරදිී ඒවගේම එහෙම ගෙවපුූ ණය කපාහැරීමත් වැරදි කියන එක අපි මතේ අපේ පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට ඉන්නවා. ඒවගේ අපේ පක්ෂය විසින් එවැනි දේකට කව දවත් අනුබල දෙෙන් නැහැ. වගේ තත්ත්වයක් තියෙනව අනම් වහමේ අදාළ පුද්ගලින්ට විරුද්ධව නඩු පවරලා ඔවුන් නීතිය ඉදිරියට ගෙනවිත් ඔවුන්ට දඩුවම් පැවරීමේ කාර්යය මංහිතන්නේ අදාළ බැංකු සතුකාරයක් ඒ බැංකු වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී යුතුයි අපි රජයක් හැටියට මුල් අවස්ථාවේ සිට දරපු මතය තමයි අදාළ බැංකු විසින් ඒ මුදල් අයකර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකළ යුතු කෙන කාරන්නේ හොඳයි මේ අපි දන්නවා දැ මේ පොහොට් වේ සමහර මන්ත්‍රව ලංක පුජන පෙරමුණේ සහර මන්ත්‍රවලු කියනවා මේ ඊලළංක ජානාධිපති වන්නන්නේ තැන් ඉල්ඟටත් රනිල් වික්‍රම ංහ මහත්මය තමයි සුදුසු අපි ඒට අව්‍ය සහය දෙනවා කියන එක ඒවගේ මදැන් අද අපි දැනගන්න හම්බුනා ජනාපත්තුවා කියන මේ සජිත් මහත්තයටට විවෘත්ව ආරාධනාවක් කරනවා මේ එන්න අපි සමඟ සහය දක්වඩ මේ ජනාධීපති වඩ මේ අවශ්‍ය උදව් කරන්නම් කියලලා දෙේතකොට දැන් එක පැත්තක ශ ලංකා පපුද්ජන පෙරමුණ සමහරමන්ත්‍ර ගර කියනවා සුදුසුම කෙන රලිකර සිහමහතේ බතුමාට සහයදක්ක රනික් හත තව කෙනපු සහඉල්ලලා ඉදියේදී එයාට මේ ජනතිපති වෙන්ඩ සහයයක් පුළග ැමි පි පරසර ුත් මෙ ්‍ර ලංක බෝජන පෙරමුණ හට බතු මක ශ්‍රී ලංකාක පොතිජන පෙරමුණ හැටියට අපි පක්ෂයක් හැටියට මුල්ල ඉඳන් හිටපු මැතේ තමයි රනිල් වික්‍රම සිංහමැත්තුමාව එම අවස්ථාවේදී රටේ තිවිච්ච අවශ්‍යතාවය මත රටේ ජනාධිපතිවරය හැට පත්කර ගෝටාවේ රාජපක්ෂ මහතාගේ ඉතුරු දූරකාලය සඳහා ඒ ඇරෙන්න ඉදිරියට කුමක්ද කරන්නේ කියන කාරණය සම්බන්ධයෙන් අපි කිසිදු එකඟතාවයකට හෝ ගිබිසුමකට හෝ. කිසියම් හෝ තත්ත්වය එකඟතාවකට පැමිණිල නෑ. ඉති අපි දිගින්දිගටම හැබැ අපි දන්නවා. අපි විශ්වාස කරන්න ප්‍රතිපත්ති වෙනස්. අපි අපි විශ්වාස කරනවා, මේ රටේ ජාතික ආර්ථිකයක් තුළින් මේ රට ගොඩනැගවී යුතුයි. මේ රටේ ග්‍රාමීයවඉන්න දුප්පත් අහිංසක ජනතාව ශක්තිමත් කිරීම තුළින් තමයි සමස්ථ ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ කියන එක. හැබැයි අපි දන්නව රනිල් වික්‍රමසිංහ මහතා එදායි නම්ම විශ්වාසය තැබුවේ නියෝලිබරල් ආර්ථික ක්‍රමයක් මගින්. අපේ රට දියුණු කළ හැකි කියන මතය. ඉතින් ඒ මතය අදට ඉදිරියට ගෙනියන නායකයා තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ ඉතින් මංහිතන්නේ සමහරක් විට ජනාධිපතිතුමා හිතනව ඇති එතුමාගෙන් පස්සේ මේ රටේ ජධිපතිකම සජත් ප්‍රේමදස මැත්තුමාට දෙන්න ඕනනි කියලා තුම තවාවද කියලා ම දන්න මමත් මේ කාරණය දැක්කේ අද පුවත් පත් වොලින් නමුත් මංක යන්නේ අපේ අපේ පක්ෂය නං අපේ පක්ෂය නං අපි ඉදිරියට ඉදිරි ජනාධිපතිවරණය එළඹුණහම මේ රටේ ජාතික ආර්ථිකයක් නැංවිය හැකි නායකේ ජනාධිපති තනතුරට ඉදිරිපත් කන්නවා ඒ කවු්ද කියන එක නෙමෙයි ඔහු ඒකඟවන්න ප්‍රතිපත්තියම කකද්ද කියන්නේ එක තම අපිට වැදගත් එක ඇන්න මේ රටේ ඒ අපි විශ්වාස කරන ජනතාව අපට එකතු වෙච්ච විශ්වාසය තබපු ප්‍රතිපත්ති මාලාවක් යෙන අන්නේ ප්‍රතිපත්ති මාලාවට එකඟවන්නය පමණයි මේ රටේ ඉදිරිකාලයේදී ජනාධිප්‍රතිවන්නේ සඳහා ඉදිරිපත් කරන්නේ සහයෝ ෙන්නේ ්‍රීලංග පුදු ජන පෙරමුණ පක්ෂ හැ වැැද අපිට පේනවා වර්තමා තත්ව කර බැඩවා ර නිික න්සි මහත්‍යය වැඩ පිවල ක්‍රමාණුකූල කරගන නත ග ග ඉදිරිදී නැ මෙහමයි ක්‍රමානු කූලව වැඩ පිළිවල ගෙනනක ගැන අපි ඇතුමාට ස්තුතිවන්තවය ොද ඇතුමාට අපි ඉ ගෝටබේ රාජ පක්ෂ මහතාගේ ඉතිරි කාලය සඳහා ජනාතිපතිදරේ බාර දුන්නම ක්‍රමාණුකූලව ේදේරගෙන යෑම සඳහා. අපි දැක් ගෝටාබේ රාජපක්ෂ මැතිතුමාට ඒ අවස්ථාවේදී ගෝලිය ආර්ථික පීඩනයත් ලංකාවේ ඇතිවෙච්ච අරගලය කියන නමින් ඇතිවෙච්ච කුමන්ත්‍රණයටත් මුහුණ දෙන්න දේශපාලන පරිනතභාවයක් තිබු ෙ නැහැ. ඉතින් ඒය අනුව අප අවස්ථාව තීන්දු කරා මේ අවස්ථවිදි මේ කළමනාකරණය කර ගැනීමට හැකි. හොඳම නායකයා ඉන්න. ඉන්නනා කට්ියාතරින් රනිල් වික්‍රම සිංහ බැත්තුමා කියලා. ඉති එය ඒ අවස්ථාවේ තිවිච්ච ආර්ථිකය කළමනා කරණය කිරීම. රනි වික්‍රමසිංහ මහතාට පැවරිලතිවනේ ආර්ථිකය නැවත තිවිච්ච තැනට ගෙනීම. ඉතින් එතුමා ඒ තිවිච්ච තැනට ගෙනෙන්න උත්සාහ කරනවා. හැබැයි අපිට අවශ්‍ය, ආර්ථිකය තිවිච ැනට ගෙනම නෙමෙයි මේ ආර්ථිකය තිබුණු තැනින් උඩට ඔසවා ඇැබීම. ඒ ඒ කාරණය සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ඉදිරි ජනාධිපතිවරණය අවස්ථාවේදී පක්ෂයක් හැටියට තීන්දු තීරණ කල්ලා තීරණයක් ගත යුතු. ඒ ඕනෑම පුද්ගලෙක් විය හැකි. නමුත් අනිවාරයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති සමඟ එකඟ වන්න පුද්ගලයෙක් තමයි ඊළඟ ජනාධිපතිවරය හැටියට අපි ඉදිරිපත් කරන්නෙත්. ළංඟ ජධී පත්තිහට මේ රටේ ජනාධිපතිවර බිහිවෙන්නත් ශ්‍රී ලංකා පොතිජන පෙරමුණේ ඒ සහයෝගය ලබන අපේක්ෂකයා කියන එක අපිට නිශ්චිත පශයෙන්ම කියන්න පුළුවන්. හය අපි දන්නවා මේ එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට බලමන්ඩ රැස්ම් පවත් වගෙන යනෝ දෙෙවේ අපි සමහලට දකිනව වෙන්දට හිටපු නැති ජනතාවක් කේව ඉන්න ඒ වගේමදැන් සමගි ජනබල්ල වේග පැත්තටත් ඉපක්ෂය පැත්තරත් යම් කිසි ආරාධනාවක් කරන. තට ඔබතුමාගේ ඔය කතාව දබිට පැදිලින් දැන් මේ රනිිලික්ු සිංහ මහතා නෙමේයි කියලා කියන්නේෙත් නැහැ බතුමා හැබයි රනිලික්ුණු සිංහ මහතා අනාගත්තයේදී ජනාතිපතිවරණයට ඔබතුමල්ලා මේ තත්ත්වෙන් එනවනම් පුද්ජන පෙරුණු ැටියට එතුමාට සහයක් දක්වන්නේ නහැකිල බතුක්. නැහැ අපි අපි පක්ෂය හැටියට තාම, ඉදිරි ජනාධීපති වන්න අපේක්ෂකැම්න්ධයෙන් තීන්දු තීරණ අරගෙන නැහැමකක් දි ඊළඟ ජනාධපති වන්නේයට අවම වශයෙන් අවුරුද්ධකුත් මාස දෙකක් තියනවා. එතකොට අපි දේශපාලන පක්ෂයක් හැටියට අ මූද හදගෞ්වති හා අමුඩ ගහන්න ඕන්න නෑ කියල ජනවහර කතාවක් තියෙනවා.ඒ වගේ අපි එහෙම ඒ අඥානික දේශපාලන කර්තවයට එළඹෙන්නේ නැහැ වසර එකහා මාරකට එහා ඇතියන ජනාධීපතිවරණයක් සඳහා අපේක්ෂිකිකු නම් කිරීමේ නමුත් එක දෙයක් පැහැදිලීව කියන්න ඕනේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැටනම ලක්ෂයක් ඡන්දය දුන්න පාර්ලිමෙන්න්තුවට තුනෙන් දෙක බලයක් දුන්නේ අපි ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්තිය විශ්වාස කරලා එතකොට ඒ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන්න පුළුවන් තැනැත් එෙක් තමයි අප ඊළඟ ජනාධීප්‍රතිවරන්නේ සඳහා ඉදිරිපත් ප්‍රතිපත්තියට සහදක්වන ර ි පිකුණුසික මහත්‍ය ඇතවර්මා ජනධපතිවර කැමතින ඒක අවස්ථාවේ එඇතුමා සමග සාකච්ඡා කරල ගන්න ඕන තිහින්දුවක්. ඒ දැම්ම ඒ සම්බන්ධෙන් ප්‍රකාශයක් කරන්න බැහ. මොකද ඉදිරිකාලයේ තුළ රනිලික්‍රමසිංහ මැත්තුමා කටයුතු කරන ආකාරය ටේ ආර්ථිකය හසුරෝන ආකාරය සියලු කාරණා සාධක අවස්ථාවදි බල පයි නමුත්. ඒ අපේක්ෂකය ආනිවාර්යෙන් අපේ ප්‍රතිපත්ති පිළිගන්න අපේක්ෂකය කියන එක අපිට නිශ්චිතම කියන්නපු.